upgrade to the new Dettol body wash. ජනපීඩක ආණ්ඩුව පන්නමු මෙන් ජාතික ජනබලවේගයේ සංවිධානය කරන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අම්බලන්තොට නගරයේදී පැවැත්ුණා. ජාතික ජනබලවේගයේ නායක අනුර දිස්සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට මල්පෙත්තා මන්සන්දියෙන් ආරම්භ වූ විරෝධතා පාගමන අම්බලන්තොට නගරය දක්වා ගමන් කළා. පාගමන අවසානයේ විරෝධතා රැලියක්ද සංවිධානය කර තිබුණා. ආර්ථික සමස්ත දේහම කඩාවැටලා තිබෙනවා. අප රටේ සාමාන්‍යයෙන් වසරකට 12 බිලියන 80ක ආර්ථිකයක් තිබුණා. මේ අවුරුද්දේක 65ට කිට්ටු වෙන අඩු වෙන මතක තබා ගන්න. ආර්ථිකය ඇකිලෙනවා. ආර්ථිකය ඇකිලෙනවා මොකද වෙන්නේ? රස්සා නැතුව එනවා. ආණ්ඩු ආදායම් මාර්ග නැතුව එනවා. පඩිගෙවන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මුදල් අච්චු ගහන්න වෙනවා. උද්දමනේ ඉහළ එනවා. ගිය මාසේ උද්දමනේ 54. ජුනි මාසේ උද්දමනේ 80 ආහාර පානවල. අපි දැකලා තියෙනවා මොකද්ද? විල්බරාවේ සල්ලි දාගෙන ඉන්න පාන් ගෙඩිගෙන අපේ ලෝක රටවල්. මුදල් නෝට්ටු කානවල විසිකලා යන ලෝක රටවල් දැකලා තිබෙනවා. මේ අනතුරට අපි මෙන් තියෙන මතක තබා ගන්න. මේ අර්බුදෙන් ගොඩ එන්න මොකද කරන්න ඕන? ජනතාව විශ්වාස කරන විශ්වාසනීය ස්ථාවර පාලනය. ලෝක රටවල් විශ්වාස කරන්න ඕන. විදේශගත ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන්න ඕන. ඒ ඔක්කොම විශ්වාස කරන පාලනයක් අද අපේ රටේ හදන්න ඕන. මේකේ මුදවා ගන්න නම් අපි පාලන බලය අතට ගත යුතුමයි මතක තබා ගන්න. 1. මේ පාලනේ පළව හරින්න ඕන. 2. අර කෙටි වැඩේ ටිකක් අපි හදා ගන්න. 3. මහාචන්දට යන්න ඕන. මේක තමයි අපේ න්‍යාය පත්‍රය. 1-2 තමයි අනිත් ඔක්කොම වෙන්නේ. 1 මොකද්ද? මේ පාලකයන් පළව හරින්නේ. දිනේ කියන්නේ අපි නෙවෙයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ වැඩිලා ඇසි ඕකේ කිව්වොත් අන්න එදාට දිනේ ප්‍රකාශන පත්‍රය. මුළු හම්බන්තොට මනගරේ බස්සන්න පුළුවන්ද? එහෙනම් හොඳයි. අපි ගිහිල්ලා පණිවිඩ කියන හම්බන්තොට නම් ලෑස්ති. අනිත් ඒවා ටිකක් මෙල්ල බලන්න ඕනේ. මේක මෙල්ල බලන්න. දැන් අපි දෙවනි රැල්ල පටන් ගත්තා. දෙවනි රැල්ල පළවෙනි රැල්ලට වඩා මහා ජන සුනාමියක් ලෙස වර්ධනය කරන බවට අපිට සාධකයක් තිබෙනවා. මෙවැනි ව්‍යසනයන් හැමදාමත් ලෝකේ පොලිසිය හමුදාව හැමදාමත් හිටගන්නේ ජනතාවගේ පැත්තේ. ඉන් සම්මත කරන්න ඕන. ඒ පොලිසිය හමුදාවට අපි ආරාධනා කරන්න ඕන. කිසි කෙනෙක් තරහ කරගන්න එපා, බේදබින කරගන්න එපා. අපි විශ්වාස කරන්නේ ජනතා බලය, ජනතාවගේ සමගිය. ජනතාව අපි සමගි වෙමු. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකට කතා කරන්න, එක්සත් ජාතික පාක්ෂිකට කතා කරන්න. ඇයි පොලිමින් ජීවිතේ කෙනා විතරද? නේ අපි ඔක්කොම පොලිමි. මේ ව්‍යසනේ අපි ඔක්කොටම පොදුයි. එහෙනම් මේ ව්‍යසනෙන් ගොඩ එන මාවතත් අපි ඔක්කොම සමගි වෙලා ඉදිරියට එන්නන මාවත අපි සියලු පාක්ෂිකෙන් ආරාධනා කරනවා ඒ සමගියට මෙතෙන් එන්න කියලා.